අනුරකුමාර දිසානායක මහත්මයා මේ පාර්ලිමේන්තුවේ 2019 මැයි 7 වෙනිදා කරන ලද ප්‍රකාශයක්. මුස්ලිම් නායකින්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේ විනාශකාරී කලලය වර්ධනය වෙන්නේ මුස්ලිම් ගර්භාෂය ඇතුළේ. අපි තේරුම් ගන්නවා සමහර අය මට කියනවා මේ නෑ මුස්ලිම් ආගම මේක නෙවෙයි කියලා මේක. ඔව් මුස්ලිම් ආගම නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි මේක මුස්ලිම් ආගමික අන්තවාදෙ වෙන්නේ. හැබැයි ඒ ආගමික තොටිල්ල තමයි මේක වර්ධනය වෙන්නේ. 2019 මැයි 7 වෙනිදා ටිකක් නිකන් උමතු වෙන වගේ අනුරකුමාර දිසානායක මහත්මයා මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් වෛරී සහගතව එල්ල කරන ලද ප්‍රකාශයක්. මේ ප්‍රකාශය මොකද එදා අපිට ඕන උනේ අපි දැක්කේ එක ත්‍රස්තවාදී ප්‍රහාරයක්. ඒක ලෝකෙම හෙලා දැක්කා. මේක එළියට ආපු ගමන් ඒගොල්ලන්ගේ අර Facebook බලකාය කලබල වුණා. කලබල වුණා මේක දැම්මා. ඊට පස්සේ මේ වීඩියෝ එක ෆේක් එකක් හදපු එකක්. මේ වීඩියෝ ක්ලිප් එක සමාජගත වුණාම මොකද වෙන්නේ? මුස්ලිම් ජනතාව එක්කෙනෙක්වත් ඡන්ද දෙන්න පුළුවන්ද NPP එකට? මතකයිනේ අර එක සැරයක් ලැම්බගෝනි කතාවක් කියලා ඒකත් එයා කිව්වේ නේ. නමුත් අනිත් එයාගේ වීඩියෝ කියනවා. ඒ ආදි වශයෙන් මේ පාර්ලිමේන්තුවේ ඒ වෙලාවට හැංගීම් බර වෙලා කතා කරලා දේශපාලනය කරන්න බෑ.